අලුසුම්පුවත් ලදසිනින් කෙනෙන අපගේ YouTube channel ඔබ සාදරයෙන් පිළිගන්නවා මෙන්න දැල්ලබුණු තවත් උණුසුම්පුවතක් පාන්‍යනු මෙවන විට සාමාන්‍ය ජන ජීවිතයේ අතිවිශ්ව ආහාරයක් බවට පත් වියවසන් ඩොලරය පාන් පිටි සීනි විදුලිය ගෑස් ඉන්ධන මිල ගණන් වෙනස් වනවත් සමග පාන් මිලද නිරන්තරයෙන් වෙනස් වන්නේ සමාජය තුළ දැඩි කතාබහ ඇති කරමින් ඒත් ඔබ මිලදී කන්නා පාන් කෙටිය ප්‍රමිතිය සම්බන්ධයෙන් ඔබ දැනුවත්ද බණ්ඩක මිලක් සටහන් කිරීමේදී එම බණ්ඩේ බරද ඇතුළත් කර තිබෙනු දැකගත හැකි වෙනවා. පාන් කෙටික බර ග්‍රෑම් 450ක් විය යුතු අද ඔබ මිලදී කඳා පාන් කෙටිය නියමිත බරකින් යුක්ත දැයි ඔබ අවධානය යොමු කර තිබේද. සාමාන්‍යයෙන් පාන් අලෙවි කරන වෙළඳ සෙල්වල තරාදයක් තිබිය යුතු බවට නීතියක් පවතින බව හෝ ඔබ දැන සිටියත් එසේත් නොමැති නම් එසේ තරාදයකින් කිරා ඔබ ජීවිතයේ කෙදිනකෝ පාන් කෙටිය මිලදීගෙන තිබේද. අප මේ පිළිබඳව සොයා බැලීමකදී අනාවරණය වූයේ වෙළඳ පොලේ අලෙවි වන බොහෝ පාන් නියමිත ප්‍රමිතියෙන් හෝ නියමිත බරකින් යුක්ත නොවන බවයි. එබැවින් පාන් කිරියේ ප්‍රමිතිය සම්බන්ධයෙන් පවතින තත්ත්ව පිළිබඳ අප සොයා බැලුවා. එහිදී අනාවරණය වූයේ පාන් කිරියක බර සම්බන්ධයෙන් නිශ්චිත නීතිමය තත්ත්වයක් පවා නොමැති බවයි. එබැවින් පාන් කිරියක බර සම්බන්ධයෙන් පැමිණිලි ලැබුණද ඊට මෙදිහත් තිබෙදී තමන් නෛතික ගැටලුවකට පත්ව සිටින බවයි කිරුම් හා මිනුම් පරීක්ෂක වෘත්තීය සංගමය පැවසුවේ. එහි මාධ්‍ය ප්‍රකාශක දොලිත් අශෝක අප කළ විමසීමකදී පැවසුවේ මේ හේතුවෙන් අඩුබරින් යුත් පාන් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ නඩු පෙවරුද අදාළ පාර්ශ්වවලට පිළිබඳ තර්ක කිරීමට හැකියාවක් පවතින බවයි. මෙවැනි උණුසුම් පුවත් ලදසනින් දැන ගැනීමට අපගේ YouTube channel subscribe කර බෙල් අයිකනය ක්‍රියාත්මක කරන්න.